මම මහාචාර්ය ඇන්ටන් පියරත්න ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ගේ සංගමයේ වර්තමාන සභාපතිතුමා ශ්‍රී ලංකා විවෘත සරසවිය සුරැකීමේ ඒකාබද්ධ පෙරමුණ මගින් සංවිධානය කරන මෙම මාධ්‍ය සාකච්ඡා සඳහා සහභාගී වීම පිළිබඳව ඔබතුමාලාට ස්තුතිවන්ත වෙනවා ඒ වගේම සාදරයෙන් පිළිගනු ලබනවා දැන් මෙතන බැන එකක් තියෙනවා පේනවා විවෘත සරසවිය සුරැකීමේ ඒකාබද්ධ පෙරමුණ මොකක්ද මේ විවෘත සරසවිය සුරැකීමේ ඒකාබද්ධ පෙරමුණ කියලා හඳුන්වන්නේ මෙය ශිෂ්‍යයින් ආචාර්යවරුන් අනද්දෙන සමාජිකයන්ගේ සමන්විත විශාල සංවිධානයක් ඇත්තටම මම දන්න පරිදි ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ඉතිහාසය පුරාවට සමහර විට ඇතිවෙච්ච මේ ආකාරයේ පළමු සංවිධානය මෙය හැකි මෙය විය හැකි විවෘත විශ්වවිද්‍යාලයේ ඓතිහාසිකම් සුරැකීම වෙනුවෙන් අපි මේ සංවිධානය බිහි කර තියෙනවා මේ 4 වෙනි දින ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ගේ සංගමය මගින් අපි කැඳ වූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අපි යෝජනා කර සිටියා අපි ප්‍රකාශ කර සිටියා මේ රටේ ජනතාවට ජනතාවගේ සරසවිය ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ මේ වන විට අර්බුදයක් පැන නැගී තිබෙනවා විවෘත විශ්වවිද්‍යාලයේ උපකුලපති තනතුර සඳහා යෝජනා කර යවු නම් තුන මේ වන විට ජනාධිපති කාර්යාලය මගින් ප්‍රතික්ෂේප කොට තිබෙනවා එය අපි දකින්නේ අනවශ්‍ය ආකාරයක දේශපාලන ඇඟිලි ගැසීමක් ලෙස විවෘත විශ්වවිද්‍යාලයේ කටයුතු සඳහා ඒ විශ්වවිද්‍යාලයේ ස්වාධීනත්වයටත් අඛණ්ඩව සිදුවන සංවාදනයටත් බාධාවක් නිසා අපි ප්‍රකාශ කර සිටියා අපි බලධාරීන්ගෙන් ඉල්ලා සිටියා බලධාරීන් නිසි අවධානය යොමු කොට දැනට යෝජනා කොට තිබෙන නම් තුනෙන් සුදුසු පුද්ගලයේ විශ්වවිද්‍යාලයේ ප්‍රධාන පාලක තනතුරට උපකුලපති තනතුරට පත්කරන ලෙස එසේ නොවන්නේ නම් අපි දිගටම මේ සම්බන්ධයෙන් අපගේ විරෝධතාවය ප්‍රකාශ කරන බවට ප්‍රකාශ කර සිටියේ. ඒ පදනම තුළ ඒ පසුබිම තුළ අපි විරුද්ධ සරසවිය සුරැකීමේ ඒකාබද්ධ පෙරමුණ ගොඩනැගුවා. මෙම පෙරමුණ තුළ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ ඒ වගේම ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ අනාධ්‍යන සේවක එකමුතුව සහභාගී වෙනවා අනාධ්‍යන සේවක එකමුතුව තුළ තවත් වෘත්තීය සමಿತಿ 12ක් තිබෙනවා ඒකම ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ගේ සංගමය මේ මහා සංවිධානයක් වෘත්තීය සමಿತಿ 14ක එකමුතුවකින් හැදිච්ච මහා සංවිධානයක් විවෘත විශ්වවිද්‍යාලයේ අයිතිවාසිකම් රැකගැනීම සඳහා දැන් ශ්‍රී ලංකා විවෘත සරසවිය මේ ජනතාවගේ සරසවිය ඒකම වැඩ කරන ජනතාවගේ සරසවිය දැනට වසර 40ක 40ක් මේ විශ්වවිද්‍යාලයට පිරෙමින් පවතිනවා මේ විශ්වවිද්‍යාලය තුල විවිධ සමාජ දේශපාලන ආගමික ආර්ථික පසුබිම් වලින් යුක්ත ශිෂ්‍යෝ 40,000ක් පමණ අධ්‍යාපනය ලබනවා එතකොට පළාත් පුරා විසිරෙච්ච විශාල අධ්‍යයන මධ්‍යස්ථාන ජාලයක් ඒකම ප්‍රාදේශීය අධ්‍යාපන මධ්‍යස්ථාන ජාලයක් මුල් කරගෙන මුළු ලංකාවටම අස්සක් මුල්ලක් නැර අපගේ සේවය සපයනු ලබනවා ඒ ආකාරයෙන්ම මේ විශ්වවිද්‍යාලය තව දුරටත් දියුණු වීමට විශාල ඉඩකඩක් තිබෙනවා මෙවන් තත්වයක් තුළදී විවෘත විශ්වවිද්‍යාලයේ අනාගතය සම්බන්ධයෙන් ඉතාමත් බරපතල අර්බුදයක් මතුවී තිබෙනවා දැනට විශ්වවිද්‍යාලයේ අර්බුදය කුමක්ද දැනට විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා වශයෙන් කටයුතු කරන මහාචාර්ය අන්බාන් අරිදුරේ මැතිතුමාගේ පාලන කාලයේ ජුනි 23 වෙනිදායින් අවසන් වෙනවා එසේ අවසන් වූ පසු නැවත පාලන කටයුතු අඛණ්ඩව ගෙන යාමට නව උපකුලපතිවරයෙක් පත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ පාලක සභාව දැනට මාස 7කට පමණ පෙර අයදුම්පත් පුවත්පත් දැන්වීම මගින් අයදුම්පත් කැඳවා නිසි ආකාරයට නිසි ප්‍රමිතියට ඔවුන්ගෙන් සුදුසු යෝජනා කොට තිබෙනවා විවෘත විශ්වවිද්‍යාලයේ පාලක සභාව මගින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම හරහා ජනාධිපති ලේකම් කාර්යාලය මේදී සිදුව තිබෙන්නේ කුමක්ද ජනාධිපති ලේකම් කාර්යාලය කිසිදු හේතු නොදැක්වීමකින් තොරව කිසිදු හේතු දැක්වීමකින් තොරව එම නම් තුනම ප්‍රතික්ෂේප කොට තිබෙනා ඒ පමණක් නොවේ නැවත අයදුම්පත් කැඳවන්න ලෙස යෝජනා කොට තිබෙනවා ඒ අනුව විවෘත විශ්වවිද්‍යාලයේ පාලක සභාව නැවත අයදුම්පත් කැඳවා තිබෙනවා මේ නැවත අයදුම්පත් කැඳවා තිබීමේ කාලය අයදුම්පත් ඉදිරිපත් කිරීමේ කාලය තව දින 3කින් අවසන් වීමට තිබෙනවා එනම් 10 වෙනිදා ඒකම ඉතාම මෑතකදී ඔවුන් නැවත එම කාලය දීර්ඝ කරා ජුනි මාස 28 වෙනිදා දක්වා 28 කියන්නේ දැනට සිටින ප්‍රධාන පාලකවරයා නැත්නම් උපකුලපතිවරයාගේ කාලය අවසන් වෙලා දින 5කුත් ගියාට පස්සේ
ඉතුරු කටයුතු කර ගැනීමට තවත් බොහෝ මාස ගණනක් මාස 4ක් 5ක් යා හැකි මේ කාලය තුල විශ්වවිද්‍යාලයේ විශාල විශාල වශයෙන් අරාජිකත්වයට ඒ වගේම විශ්වවිද්‍යාලයේ අනාගත අභිවෘද්ධියට බාධා වන කාලයක් වෙනවා මේ 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 පුරා එතකොට මෙන්න මේ අවිනිශ්චිතතාවය තුල විශ්වවිද්‍යාලයේ අඛණ්ඩ කටයුතු කරගෙන යාම විශ්වවිද්‍යාලයේ ස්වාධීනත්වය විශ්වවිද්‍යාලයේ සංවර්ධනය විශ්වවිද්‍යාලයෙන් ශිෂ්‍යයන්ට සපයන සේවය සම්බන්ධයෙන් විශාල අර්බුදයක් ගොඩනැගී තිබෙනවා ඒ නිසායි අපි ශිෂ්‍යයන් අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ ඒකම අධ්‍යයන කාර්ය මණ්ඩලය මෙලෙස පෙරමුණකට ගොඩනැගී රජයට බල කර සිටින්නේ අතනෝමතික ලෙස විශ්වවිද්‍යාලයේ කටයුතු වලට මැදිහත් නොවී තමන්ගේ බලතල අනුව විශ්වවිද්‍යාලයට සුදුසු මහාචාර්ය සුදුසු පුද්ගලයෙක් උපකුලපතිවරයෙක් ලෙස පත් කර ගන්න පත් කරන ලෙස දැනට යෝජනා කර තිබෙන නම්වල සිටින නම් තුන අතර සිටින්නේ ඉතා දීර්ඝ කාලීන පළපුරුද්දක් තිබෙන විශ්වවිද්‍යාල පිළිවන් හොඳින් දන්නා මහාචාර්යවරුන් තිදෙනෙක් ඕන් තිදෙනාගෙන් කැමැති ඕන් තිදෙනාගෙන් වඩා සුදුසු පුද්ගලයා විශ්වවිද්‍යාලයේ උපකුලපති තනතුරට පත් කරන්න කියලා තමයි අපි යෝජනා කරන්නේ विश्वविद्यालय पनत मगिन विश्वविद्यालय स्वाधीन धनुम निष्पादने किरीम धनुम बेदा हरीम एक विश्वविद्यालय स्वाधीन दीन वीमी हेक्याव लबादी बेनो इतकोटे तन पठान पत्तु रजयान पालकयान विसीन मेम संप्रदाय संप्रदाय पिलिगनिमीन संप्रदाय गालु करमीन एव संप्रदाय तावदुर शक्ति मत करमीन विश्वविद्यालय उपकुलपतिवरु कुलपतिवरु पालक सभाव अनेकु तनतुर पत्किरीमट इडकड लबादी बेनो එම සම්ප්‍රදාය පිළිගන්න ලෙස අපි රජයට බල කර සිටිනවා ඒකම වර්තමාන රජය බලයට පත් වූ පසු මෙම තත්වයේ ඒ කියන්නේ උපකුලපතිවරේ පත් කර ගැනීම නිර්ණායකයන් තව දුරටත් දැඩි කරමින් කමිටු දෙකක් හරහා උපකුලපතිවරේ පත් කිරීමට තමන්ගේ සුසුකම් මැනබැලීම ඉතාම සූක්ෂම ආකාරයෙන් කොට තිබෙනවා එවන් ඉතාමත් අසීරු ක්‍රමයක් හරහා යෝජනා කළ නම් තුනක් තමයි මේ ආකාරයට ප්‍රතික්ෂේප කොට තිබෙන්නේ. ඒ නිසා අපි බල කර සිටිනවා පාලන අධිකාරියට රජයට විශ්වවිද්‍යාලයට සුදුසුකම් සහිත මහාචාර්යවරු අතරින් මහාචාර්යවරයෙක් උපකුලපතිවරයා ලෙස පත් කරන්න කියලා. මේ වෙලාවේ කොවිඩ් 19 තත්ත්වය තුළදී ජනතාවගේ රැකියා ආරක්ෂා කර ගැනීම, තමන්ගේ ගේ දොර හදා ගැනීම අධ්‍යාපන කටයුතු බොහෝ දේවල් අඩපණ වෙලා තියෙන්නේ මෙවන් මොහොතක අපි බලාපොරොත්තු වන්නේ රජයකින් රජයේ ආයතන ශක්තිමත් කරන්න කියලා. මේ අර්බුදයේ හමුවේ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ 40,000කට සේවය සපයන විශ්වවිද්‍යාලයේ මාර්ගගත ක්‍රමය යටතේ නැවත ශිෂ්‍යයන් බඳවා ගැනීම, ඒකම ශිෂ්‍යයන්ට අවශ්‍ය අධ්‍යාපන කටයුතු ලබා දීම මාර්ග ජාලය හරහා කරගෙන යනවා. ඒකම මේ රජයේ බලයට පැමිණෙන විට යෝජනා කළ බොහෝ පිරිසකට උසස් අධ්‍යාපන අවස්ථාවන් සලසා දීමේ අයිතිය සුරකිමින් අපි තවත් බොහෝ පාඨමාලා විශ්වවිද්‍යාලය තුළ බඳ තුළ ආරම්භ කර තිබෙනවා. ඒ වාටත් මේ උපකුලපතිවරයා පත් කිරීම ප්‍රමාද කිරීම නිසා විශාල වශයෙන් බලපෑමක් සිද්ධ වෙනවා. මෙහිදී අපගේ ඉල්ලීම් මොනවද? අපිගේ ප්‍රධාන ඉල්ලීම් දෙකක් තිබෙනවා. එකක් තමයි රජයේ වශයෙන් රජයේ අපි ඉල්ලා සිටින විශ්වවිද්‍යාලයේ මුදල් කාලේ ශ්‍රමයේ ඒකම දැන් මෙතන ඔබලාට පේනවා ශිෂ්‍යෝ ආචාර්යවරු අනධ්‍යයන කාර්ය මණ්ඩලය මේ සියල්ලංගෙම ශක්තිය වැය වෙලා තිබෙනවා මේ වෙලාවේ විශ්වවිද්‍යාලය වෙනුවෙන් විශ්වවිද්‍යාල සුරකින්න විශ්වවිද්‍යාලයේ අනාගතයේ විශ්වවිද්‍යාලයේ ඉදිරි පැවැත්ම තහවුරු කරන්න රජයට බල කරන්න ඒ නිසා අපි යෝජනා කරනවා මුදල් කාලයේ ශ්‍රමයේ වැයනකට දැනට යෝජනා කර තිබෙන නම් අතරින් සුදුසු කෙනෙක් විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ලෙස පත් කරන්න ලෙස ඒකම දැනට නැවතත් අයදුම්පත් කඳවා තිබෙන මොහොතක අපි යෝජනා කරන්න කැමති යම් කෙනෙක් අයදුම් කරන්න කැමති නම් ඔබ දැනගත යුතු කාරණේ වන්නේ ඔබ හා සමාන හෝ ඔබට වැඩි සුදුසුකම් තිබෙන මහාචාර්යවරුන් තිදෙනෙක්ගේ නම් තමයි හේතු නොදක්වා මේ ප්‍රතික්ෂේප කොට තිබෙන්නේ එයින් අපට ගම්ම වෙලා යම් ආකාරයක දේශපාලන හස්තයක් දේශපාලන අරමුණක් ඒකම විවෘත විශ්වවිද්‍යාලය දුර්වල කිරීම අරමුණක් මේ තුල තිබෙන බව ඒ නිසා එවන් තත්ත්වයක් හමුවේ ඔබ අයදුම් කරන්න බලාපොරොත්තු වෙනවා නම් නැවත වරක් මේ පිළිබඳ හිතා බලන්න කියලා අපි ඉල්ලා සිටිනවා ඒකම යම් කෙනෙක් මේ නැවත අයදුම් පත්‍ර කැඳවීම තුලදී විශ්වවිද්‍යාලයේ ප්‍රධාන පාලකයා ලෙස තීරී පැත්වී එනවා නම් අප සියල්ලන්ටම ඔහුව සලකන්නට සිද්ධවන්නේ මේ දේශපාලන ඕන එපාකම් ඉටු කිරීම සඳහා විශ්වවිද්‍යාලයට පත්වී එන නිලධාරියෙක් ලෙස අපිට ඉතාමත් කනගාටුවෙන් වත් ප්‍රකාශ කිරීමට සිදු වෙනවා. ඒ අනුව අවසාන වශයෙන් කියන්න කැමතියි මම විවෘත විශ්වවිද්‍යාල ආචාර්ය සංගමේ සභාපතිවරයා වශයෙන් රජයට
දැනට යෝජිත නම් අතුරින් ඉතාමත් සුදුසු මහාචාර්යවරු ඉතාමත් දුෂ්කර ක්‍රමයක් ඔස්සේ තෝරාගෙන තිබෙනවා ඔවුන්ගෙන් සුදුසු කෙනෙක් වඩා සුදුස්සා වඩාත් සුදුස්සා විශ්වවිද්‍යාලයේ උපකුලපති තනතුරට පත් කරන ලෙස මම යෝජනා කර සිටිනවා මෙම අපේ ඉල්ලීම් වලට අහුම්කම් නොදුනොත් තව දුරටත් අපගේ සටන් ක්‍රියාමාර්ගය දැඩි කරන බවට අපි මේන් ප්‍රකාශ කර සිටිනවා ඒකම මේ මොහොතේ අදහස් ප්‍රකාශ කිරීමට තවත් හතර දිනක් සිටිනවා මම ආරාධනා කරනවා විවෘත විශ්වවිද්‍යාල ආචාර්යුන්ගේ සංගමයේ වශයෙන් අදහස් ප්‍රකාශ කරන්න මහාචාර්ය රොහාන් ෆර්නැන්ඩෝ මෙතුමාට බොහොම ස්තුතියි මම මහාචාර්ය රොහාන් ප්‍රනාන්දු භූවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සහ විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ කියන්නේ ෆූට එකේ හිටපු සභාපති සහ විවෘත විශ්වවිද්‍යාලයේ ආචාර්ය සංගමයේ හිටපු සභාපති සහ එහි ක්‍රියාකාරී සාමාජිකයෙක් විදිහට තමයි මම මෙතන කතා කරන්නේ. ඉස්සෙල්ලාම මේ මාධ්‍ය මිතුරන්ට අපි කියන්න ඕන මොකද්ද මේ ක්‍රියාපටිපාටිය කොහොමද මේ විශ්වවිද්‍යාලයේ උපකුලපති තෝරන ක්‍රියාපටිපාටිය මොකක්ද මේක කියලා. ඇත්තටම මේ 2020 20 කියන සයිකල් එක ඒ කියන්නේ චක්‍රලේකේ මගින් අලුතෙන් ක්‍රමවේදයක් හඳුන්වලා දුන්නා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ශ්‍රී ලංකා ජනාධිපතිතුමාගේ පූර්ණ අනුමැතිය ඇතුව මෙම ක්‍රමවේදය කලින් තිබ්බ ක්‍රමවේදය තමයි කලින් අපේ මහාචාර්ය ඇන්ටන් පියරත්න කිව්වා වගේ ශ්‍රී ලංකාවාසී සියලුම ජනතාවගෙන් අපි අයදුම්පත් කැඳවනවා ඒ අයදුම්පත් විශ්වවිද්‍යාලයේ පාලක සභාව මගින් සමාලෝචනය කරලා 3 දෙනෙක්ගේ නම් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට යවනවා ඊට පස්සේ ඒකෙන් එක්කෙනෙක් තෝරනවා අපේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශ මත ජනාධිපතිතුමා මගින් ඒක තමයි සාමාන්‍ය තිබ්බ ක්‍රමවේදය මේ ක්‍රමවේදය ඇත්තටම ටිකක් පොඩි විකල්පයකට ඇත්ත විකෘතියක් තමයි ඇති වුණේ ඇත්තටම මුලින් තියෙනවා මේකේ කොමිටි දෙකකට කැඩුවා මේක මේ කොමිටි දෙක කියන්නේ අපි කියන උදේ කොමිටි සහ හවස කොමිටි කියලා උදේ කොමිටි කියන්නේ ඇත්තටම අපි කියමු අධ්‍යුම්පත් ලැබෙන ප්‍රමාණය සමාලෝචනය කරලා ඒ සමාලෝචනේ තමයි හවස තියෙන පාලක සභාවට යොමු කරන්නේ උදේ තියෙන සමාලෝචනේ කොමිටියේ ඉන්නවා 5 දෙනෙක් ඒ 5 දෙනා කවුද කියලා කිව්වොත් එහෙම ඒකේ සභාපතිවරයා වෙන්නේ විශ්වවිද්‍යාල රාජ්‍ය විශ්වවිද්‍යාලයක හිටපු උපකුලපතිවරේ. හැබැයි එම විශ්වවිද්‍යාලේ නියෝජනය නොකරන. ඒක තමයි පළවෙනියා. එයා තමයි සභාපතිතුමා. ඊට වැඩිය අනිත් දෙදෙනෙක්පත් වෙනවා අපේ සනාතන සභාව. අපි කියනවා සෙනෙට් එක කියලා. විවෘත විශ්වවිද්‍යාලයේ සනාතන සභාවේ ජේෂ්ඨතම මහාචාර්ය වරුන් හෝ මහාචාර්ය වරියන් දෙදෙනා තමයි ඊළඟටපත් වෙන්නේ 3 දෙනයි ඊට පස්සේ ඉතුරු දෙදෙනාගෙන් එක්කෙනෙක් අමාත්‍යාංශයක ලේකම්වරයෙක් කැබිනට් අමාත්‍යාංශයක ලේකම්වරයෙක් හෝ SLS ඒ කියන්නේ ශ්‍රී ලංකා ඇඩ්මිනිස්ට්‍රේටිව් සර්විස් එකේ පළවෙනි පන්තියේ නිලධාරියෙක් තමයි ඊළඟටපත් කරන්නේ හතරවෙනියා තමයි පෞද්ගලික නියෝජනය කරමින් පෞද්ගලික ආයතන ප්‍රධානීක් තමයි ඒකට පත් කරන්නේ. ඔය 5 දෙනා තමයි ලැබෙන අයදුම්පත් ටික සමාලෝචනය කරන්නේ. සමාලෝචනය කරන්න තියෙන ඒගොල්ලන්ට තියෙන කැටගරිස් ඒ කියන්නේ මේවා 6-7ක් දීලා තිනවා. ඒ 7න් ඒගොල්ලන් ලකුණු පද්ධතියකට අනුයුක්ත කරනවා. ඒ සියලුම අයදුම්පත් බලලා ඒක ලකුණු 1000න් තමයි ඒ ලකුණු පද්ධතිය ලැබෙන්නේ. 1000න් එක එක්කෙනාට වෙන වෙනම ලකුණු දුන්නාට පස්සේ අවසානයේ ඒ 5 දෙනාගේ ලකුණු වල සාමාන්‍ය අරගෙන ඒ සාමාන්‍යයෙන් එකේ ඉඳන් 5ට යන 5 දෙනා පළවෙනි 5 දෙනා තමයි හවස තියෙන අපේ විශ්වවිද්‍යාලයේ තියෙන උත්තරීතම තීරණ ගැනීම ආයතන වෙන පාලක සභාවෙත යොමු වෙන්නේ. ඒ කියන්නේ යුනිවර්සිටි කවුන්සිල් එක. පාලක සභාවෙන් ඒ 5 දෙනා නැවත සමාලෝචනය කරලා ඒගොල්ලන්ට විනාඩි 10ක් දෙනවා ඒගොල්ලන්ගේ අදහස් ප්‍රකාශ කරන්න ඒගොල්ලන් මොකක්ද කරන්න යන්නේ විශ්වවිද්‍යාලයේ ඉතුරු අවුරුදු ඉස්සරහා අවුරුදු 3 සඳහා කියලා ඒවා ඔක්කොම සමාලෝචනය කරලා ඒකේ සාමාන්‍යයෙන් අපේ විශ්වවිද්‍යාලයේ 21ක් ඉන්නවා මම දන්න විදිහට ඒ 21 දෙනාගෙම ලකුණු පද්ධතිය ඔය කියන හතටම ආයේ දානවා දාලා ඒක ඒගොල්ලන්ට ලකුණු 100න් ලැබෙනවා එතකොට ඒ 21 දෙනාම ලකුණු 100න් ලකුණු දුන්නාට පස්සේ ඒක සාමාන්‍ය අරගෙන 1 2 3ට එන 3 දෙනා තමයි මේ
විශ්වවිද්‍යාල පාලක සභාවේ අනුමැතිය ඇතුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවට යවන්නේ. ඉතින් ඒකෙන් අපේ 1978 අංක 16 දරන පනතේ පැහැදිලිවම ලියලා තියෙනවා මේ තුන් දෙනාගේ එක්කෙනෙක් පත් කළ යුතුයි කියලා. ජනාධිපතිතුමා විසින් මේ තුන් දෙනාගේ එක්කෙනෙක් පත් කළ යුතුයි කියලා. හැබැයි මෙතන වෙලා තියෙන ප්‍රශ්නේ තමයි මේ පත් කිරීම කරන්නේ නැහැ. මේගොල්ලන් ඉතාම හොඳ පරිචයක් තියෙන අපේ විශ්වවිද්‍යාල පද්ධතිය පිළිබඳව අවුරුදු 30ක් හෝ ඊට වැඩි දැනුමක් තියෙන මහාචාර්යවරු සහ මහාචාර්යවරු දෙදෙනෙක් සහ එක මහාචාර්ය මහාචාර්යණියක් තමයි තුන් දෙනා අතර හිටියේ. අපිට ප්‍රශ්නයක් නැහැ ඒද බීද සීද පත් කරන්න කියලා. අපි කියන්නේ ඒ විශ්වවිද්‍යාල පනත අනුව ඒ තුන් දෙනාගෙන් එක්කෙනෙක් පත් කළ යුතුයි කියන මතය තමයි අපි හිටියේ. හැබැයි අපිට ආරංචි වුණා එක පාටම පාලක සභාවට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවෙන් ලියුමක් එවලා තියෙනවා. ඒ නම් තුනම අතිකරු ජනාධිපතිතුමා විසින් ප්‍රතික්ෂේප කරලා තියෙනවා. කිසිම හේතුවක් නොදන්නා. ඒක තමයි බරපතලම තත්ත්වය අපි දැක්කේ. කිසිම හේතුවක් නොදන්නා. මේ මේ තරම් අවුරුදු 30ක එක්ස්පීරියන්ස් එකක් තියෙන වෙනද අවුරුදු 30ක ශ්‍රීලං අපේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල වැඩ කරලා තියෙන ඒ දින පළපුරුද්ද සහිත නායකත්ව ලක්ෂණ පෙන්නපු නායකත්වයේ දැනටත් පෙන්නන ඒ කියන්නේ ඒකෙන් බහුතරයක් අපේ දැනටමත් ඉන්න විශ්වවිද්‍යාල පීඨාධිපතිවරු අපේ පීඨවල ඉන්න ඉතින් ඒගොල්ලෝ ඒවා හොඳට පෙන්නපු තුන් දෙනෙක් තමයි මේ ඉන්නේ. ඒ තුන් දෙනාම ප්‍රතික්ෂේප කරලා තියෙනවා කිසිම හේතුවක් නොදන්නවා. මේක තමයි අපිට ආපු බරපතලම ප්‍රශ්නේ. මේකෙන් අපිට ගම්මි වෙන එකම ඇති තමයි ඒගොල්ලන්ගේ දේශපාලන ක්‍රමය කරගන්න බැරි හින්දා තමයි මේක ප්‍රතික්ෂේප කරගන්නේ. එහෙම නැත්නම් අපි ඉල්ලා සිටිනවා. අපි ඉල්ලා සිටියා කලිනුත් කලින් තිබ්බ මාධ්‍ය සාකච්ඡාවෙත් අපි ඉල්ලා සිටියා. ඇයි මේක රිජෙක්ට් කරයි කියලා හේතු දක්වන්න කියලා. මේ හේතු දැක්වේ නැහැ. ඊට පස්සේ අපි පාලක සභාවට සිද්ධ වෙලා තිබුණා නැවත වතාවක් අයදුම්පත් කැඳවන්න. ඉතින් ඒකට විරුද්ධව තමයි අපි මේ මාසේ පුවත්පත් සාකච්ඡාවක් තිබ්බේ, මේ වගේ මාධ්‍ය සාකච්ඡාවක් තිබ්බේ. හැබැයි දැන් සත්ත පහකට ගණන් අරන්නේ අපි අපේ විරෝධතාවය. හැබැයි දැන් අපි දැන් අපි කියනවා අපි මේ විරෝධතාව දැක්වීම ඉතාමත්ම ටිකක් දුරට පුළුල් කරා කියලා. මේ පුළුල් කරා කියලා කියන්නේ අපේ විශ්වවිද්‍යාලයේ සිටින අනධ්‍යයන ආචාර්ය සහ ශිෂ්‍ය ඒ තුන් කණ්ඩායමම එකවන්ම එකතු වෙලා තමයි මේ විවුර්ත සරසවිය සුරකීමේ ඒකාබද්ධ පෙරමුණ කියන එක හැදුවේ. මේ තීරණයට විරෝධය පළ කරමින් මෙම ජනාධිපතිතුමා විසින් මේ නොමිනේෂන් තුනම නාම යෝජනා තුනම ප්‍රතික්ෂේප කිරීම අරබයා තමයි මේ අපි විවුර්ත සරසවිය සුරකීමේ ඒකාබද්ධ පෙරමුණ හැදුවේ. මම කියන්න ඕන ඉතාම සතුටින් මේක මෙහි වාගේ පෙරමුණක් හදන එක ලේසි වැඩක් නෙමෙයි. අවුරුදු 43ක් වෙච්ච අපේ විශ්වවිද්‍යාල පද්ධතිය රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය 1978 පස්සේ හැදිච්ච රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය මේ වාගේ අනධ්‍යයන අධ්‍යයන සහ ශිෂ්‍ය පෙරමුණු තුනම එකවන්න එකතු වෙලා ඒ කියන්නේ 100%ක්ම අපේ විශ්වවිද්‍යාලේ 100%ක්ම එකතු වෙලා මේ වාගේ පෙරමුණක් හදපු පළවෙනි අවස්ථාව. මේක අපි ලේසියෙන් අරින්නේ නැහැ. මේ විරෝධතාවය අපි ඉදිරියට තරන් යනවා. මේක ඔබතුමාලට දැනෙන්න ඕන. අපි ශ්‍රී ලංකා වාසී ජනාධිපතිතුමාට සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවට පැහැදිලිවම කියන්නේ ඔබලා ගත්ත තීරණය වැරදි. වැරදි කියලා අපි ඔක්කොම එකවන්න හිටිනවා. මේ වාගේ පෙරමුණක් අපිට කලින් හදලත් නැහැ. මේවා ඉතාම ශක්තිමත් පෙරමුණක් අපි හදලා තිනවා. මේ පෙරමුණ මින් ඉදිරියට අපි කියන ඒවා ගණන් ගත්තේ නැත්නම් මීට ඉදිරියට අපි ක්‍රියාමාර්ග අපි තෝරනවා අනිවාර්යයෙන්ම. මොකද අපි කියන්නේ අපේ මහුසංගමය කියන්නේ විශ්වවිද්‍යාල ආචාර්ය සමි සම්මේලන. ඒ කියන්නේ ආචාර්යවලින් මේ මහුසංගමය කියන්නේ විශ්වවිද්‍යාල ආචාර්ය සමි සම්මේලන. ඒ කියන්නේ ෆූටයක අපිට පොරොන්දු වෙලා තියෙනවා. අපි ඉස්සරහට ලබන සතියේ නෙමෙයි මේ සතියේම අපි පොදිසාකච්ඡාව පවත්වන වුන් සමග එකට ශ්‍රී ලංකා වාසී සියලුම රාජ්‍ය විශ්වවිද්‍යාලවල සියලුම ආචාර්ය වරුන් මෙම ක්‍රියාදාමයට විරුද්ධව නැගී සිටිනවා. එක දෙවෙනි එක තමයි ශිෂ්‍යයන්ගේ පැත්තෙන් ශිෂ්‍යෝන් අපිට කියලා තියෙනවා ඒගොල්ලන් දැනටමත් ඒක ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. ඒගොල්ලන්ගේ මව් සංගමයේ වෙන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මේකට මැදිහත් වෙලා එකවන්ව මේකට
සහයෝගය දක්වන ඔබට අපේ සටනට ඒ වගේම අනද්දීන ආචාර්ය අනද්දීන සේවක සංගමයේ සියලුම මව් සංගම් ඔක්කොම එකතු වෙලා කියලා අපිට ආරංචි තියෙනවා ඉතින් ඒ ඔක්කොම එකතු වෙලා ඉතාමත්ම දැවැන්ත වූ විරෝධතාවයක් අපි මෙම ප්‍රතික්ෂේප කිරීමට විරුද්ධව අපි ගොඩනගුණා කියන එක තමයි මම මේ අවස්ථාවේ කියන්න කැමති බොහොම ස්තුතියි ඊළඟ අදහස් දැක්වීමට ආරාධනා කරනවා මහෂී සංගමේ සභාපතිතුමාට මාදේදී හිතවතුනි මම හර්ෂ මදුසංක විවෘත විශ්වවිද්‍යාල මහෂී සංගමේ සභාපති විවෘත සරසවිය සුරකීමේ ඒකාබද්ධ පෙරමුණ විදිහට අද දවසේදී මේ කැඳවන මාධ්‍ය සාකච්ඡාව සඳහා විවෘත විශ්වවිද්‍යාල මහෂී සංගමේ විදිහට අපි සම්බන්ධ වෙන්නේ මේ මොහොත වෙද්දී විවෘත විශ්වවිද්‍යාලය තුල උද්ගත කරලා තියෙනවා ඌමනාවෙන් උද්ගත කරපු අර්බුදයක් මේක අත්නෝමතික උද්ගත කරපු අර්බුදයක් ඒ තමයි විවෘත විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයාගේ දුර කාලය මේ වෙද්දී උපකුලපතිවරයා වශයෙන් කටයුතු කරන මහාචාර්ය එස් ඒ අරියදොරේ උපකුලපතිවරයාගේ දුර කාලය මේ ජුනි මාසයේදී අවසන් වෙනවා එතකොට මේ ජුනි මාසයේදී අවසන් වෙන උපකුලපති තනතුර සඳහා විවෘත විශ්වවිද්‍යාලයට අදාළව නව උපකුලපතිවරයෙක් තෝරාපත් කර ගැනීමේ අවශ්‍යතාවයක් තියෙනවා එතකොට විවෘත විශ්වවිද්‍යාලයට අදාළව නෙමෙයි ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියට ගත්තට පස්සේ උපකුලපතිවරේ නැත්නම් පරිපාලන අංශ පත් වෙන්න ඕනි කොහොමද කියන එක සම්බන්ධව 1978 විශ්වවිද්‍යාල පනතේ බොහොම පැහැදිලිව සඳහන් වෙලා තියෙනවා ඒ වගේම තමයි ඒ පත් කිරීම කරන්න බලතල තියෙන්නේ කාටද ඒ පත් කිරීම කරන්න ඕනි ක්‍රමවේදය කොහොමද කියන එක සම්බන්ධව සහ ලංකාවේ දේශපාලන බල අධිකාරියට ඒ පත් කිරීම කරන්න මැදිහත් වෙන්න පුළුවන් කොහොමද කියන එක සම්බන්ධව සීමාවන් මොනවද කියන එක සම්බන්ධව බොහොම පැහැදිලිව ඒ පනතේ දක්වලා තියෙනවා. එතකොට විවෘත විශ්වවිද්‍යාලයේ මේ වෙද්දී උපකුලපතිවරයා වශයෙන් කටයුතු කරපු මහාචාර්ය එස් ඒ අරියදොරේ උපකුලපතිවරයාගේ දුර කාලය අවසන් වීම නිසා පුරප්පාඩු වෙන උපකුලපති තනතුර සඳහා උපකුලපතිවරිය පත් කරනකොට විවෘත විශ්වවිද්‍යාලයේ පාලක සභාව ක්‍රියාත්මක කරලා තියෙනවා. අර 1978 විශ්වවිද්‍යාල පනතේදී විචි ක්‍රියාපටිපාටි ඒ වගේම පහුගිය 2020 20 විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් නිකුත් කරපු චක්‍රලේඛයට අනුව නිවැරදිව ක්‍රියාපිලිවෙල ක්‍රියාත්මක කරලා තියෙනවා ඒ ක්‍රියාපිලිවෙලට මාස 6ක විතර ලොකු දීර්ඝ කාලයක් ගත වෙලා තියෙනවා ඒතොර එහෙම ගත කරලා එහෙම නිශ්චිත ක්‍රමවේදයකට ඒ යෝජනා කරලා තියෙන සකස් කරපු ක්‍රියාපටිපාටියට අනුව උපකුලපතිවරයා සඳහා නාම යෝජනා තුනක් ඒ පනතේම සඳහන් වෙලා තියෙන විදිහට පාලක සභාව විසින් තෝරාපත් කරගෙන යෝජනා කරලා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හරහා ජනාධිපති ලේකම් කාර්යාලයට යවල තියෙනවා ජනාධිපතිවරයාට අවසාන කාර්යය ඒ කියන්නේ උපකුලපතිවරයා ඒ තුන් දෙනාගේ එක්කෙනෙක් පත් කරලා උපකුලපති විදිහට විශ්වවිද්‍යාලයේ කටයුතු කරන්න අවස්ථාව හදලා දෙන්න. නමුත් මෙතන උද්ගත කරලා තියෙන අර්බුදය මොකද්ද? ඒ පනතේ විදිහටම යෝජනා කරලා යවපු උපකුලපතිවරයා සඳහා යෝජනා කරලා යවපු නාම යෝජනා තුන කිසිම හේතු ඒ දැක්වීමකින් තොරව හිතුමනාපව අත්නෝමතිකව මේ රටේ ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කරලා තිනවා කිසිම හේතු දෙනු දීමක් කරන්නේ නැතුව. එතකොට අපි අහන ප්‍රශ්නේ තමයි ඇයි මේගොල්ලෝ ප්‍රතික්ෂේප කරේ? එතකොට මේ විශ්වවිද්‍යාල පනතේ සඳහන් වෙලා තියෙන විදිහට යෝජනා කරලා තෝරීමේ ක්‍රියාපටිපාටිය ක්‍රියාත්මක කරලා පාලක සභාව විසින් යෝජනා කරලා යපු නම් තුන ඇයි ප්‍රතික්ෂේප කරන්න අදාළව මොනවද තියෙන හේතු කාරණා? ඒ හේතු මොකක්වත් දක්වලා නැහැ. ඒ වගේම තමයි පාලක සභාවට දැනුම් දීලා තියෙනවා නැවත දැන්වීම පළ කරලා විශ්වවිද්‍යාලයේ උපකුලපති තනතුර සඳහා අයදුම් පත්‍ර කැඳවන්න කියන එක සම්බන්ධව. ඒතර මෙතෙන්දී බොහොම පැහැදිලිව විශ්වවිද්‍යාල පාලක සභාවත් අපි කියනවා මේ වෙලාවේ තමන්ගේ ස්වාධීනත්වය යම්කිසි මට්ටමකට පළුදු කරගෙන තියෙනවා විශ්වවිද්‍යාල පනතෙන් දීලා තිබිච්ච ස්වාධීනත්වය. මොකද ජනාධිපතිවරයා හේතු දැක්වීමකින් තොරව ප්‍රතික්ෂේප කරා නම් පාලක සභාවට අඩුමතරමේ තිබ්බා හේතු විමසලා කරුණු විමසලා නැවත ඇයි මේක ප්‍රතික්ෂේප කරන්නේ කියලාවත් ප්‍රශ්න කිරීමක් කරා. එහෙම ප්‍රශ්න කිරීමක්වත් කරන්නේ නැතුව නැවත දැන් උපකුලපති තනතුර සඳහා අයදුම් පත්‍ර නැවත නාම යෝජනා කැඳවලා තියෙනවා මේ වෙද්දි. එතකොට අපි මේකෙදි විවෘත විශ්වවිද්‍යාල මහාචාර්ය සංගමේ විදියට අපි දකිනවා විශාල අර්බුදයක්. ඒ තමයි මේ එන්නේ නිකන් නෙමෙයි. පහුගිය කාලයක් තිස්සේම ලංකාවේ රාජ්‍ය ආයතන වලට අදාළව දේශපාලන මැදිහත්වීම් වුණා. එතකොට විශ්වවිද්‍යාල පද්ධතියට අදාළව දේශපාලන මැදිහත්වීම් වෙන එක යම් කිසි මට්ටමකට වැළකීලා තිබ්බේ 1978 විශ්වවිද්‍යාල පනතෙන් යම්කිසි මට්ටමකට විශ්වවිද්‍යාලවල ස්වාධීනත්වය ආරක්ෂා කරන වගන්ති කීපයක් ඇතුළත් වෙලා තිබිච්ච හින්දා ඒ වගන්ති උල්ලංඝනය කරමින් තමයි දැන් මේ වෙද්දි මේ දේශපාලන බල අධිකාරිය විශ්වවිද්‍යාලවලට මැදිහත් වීම සිදු කරමින් යන්නේ.
එතකොට බොහොම පැහැදිලිව මෙතන තියෙන එක කාරණාවක් තමයි විවෘත විශ්වවිද්‍යාල මහාචාර්ය සංගමයේ විදිහට අපිට තේරෙන මෙතන තෝරලා යවපු නම් වලින් තමන්ගේ ක්‍රියාපිළිවෙල තමන්ගේ ප්‍රතිපත්තිය විවෘත විශ්වවිද්‍යාලයට අදාළව තියෙන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න අදාළ පුද්ගලෙක් නැහැ. එතකොට ඒ නිසා තමයි නැවත නාම යෝජනා කැඳවන්නේ. එතකොට මේ උත්සාහ කරන්නේ මොකද්ද? විවෘත විශ්වවිද්‍යාලයට අදාළව තමන්ට තියෙන ප්‍රතිපත්ති ටික තමන්ගේ තියෙන කුමන්ත්‍රණ ටික බොහොම සරලව විවෘත විශ්වවිද්‍යාලය ඇතුලේ ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියන වැඩපිළිවෙල තමයි මේක ඇතුලේ තියෙන්නේ. ඒක ක්‍රියාත්මක කරගන්න අදාළ හෙන්චයිය පත් කරගන්නේ කොහොමද කියන එක, ගෝලයක් පත් කරගන්නේ කොහොමද කියන එක තමයි මේක ඇතුලේ බොහොම පැහැදිලිව තියෙන අර්බුදය. ඒ නිසා බොහොම පැහැදිලිව අපි විවෘත විශ්වවිද්‍යාල මහාචාර්ය සංගමයේ විදිහට මේ වෙලාවෙත් ප්‍රකාශ කරනවා. අපි පහුගිය මේ 11 වෙනිදාත් මේ සම්බන්ධව අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සමග ඒකාබද්ධ මාධ්‍ය සාකච්ඡාවක් කරගෙනත් මේ ප්‍රශ්නය පිළිබඳව සාකච්ඡා කරා. එතකොට මේ ප්‍රශ්නේදී අපි බොහොම පැහැදිලිව කිව්වා විවෘත විශ්වවිද්‍යාල නෙමෙයි ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතියට අදාළව දේශපාලන මැදිහත්වීම් කරන එක වහාම නවත්තන්න ඕනි. එතකොට මේ දේශපාලන මැදි මොකද විවෘත විශ්වවිද්‍යාලය විතර නෙමෙයි විශ්වවිද්‍යාල පද්ධතිය කියලා කියන්නේ මේ රටේ විශ්වවිද්‍යාල කියලා කියන්නේ ස්වාධීන ආයතන. එතකොට ඒවට අදාළව දේශපාලන බලාධිකාරිය මැදිහත් වෙන්නේ කොහොමද කියන එක සම්බන්ධව තීන්දුව තීරණ ගන්න, ඒ වගේ අධ්‍යාපනය ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියන එක සම්බන්ධව තීන්දුව තීරණ ගන්න, ඒවට අදාළ ප්‍රවීණයෝ ඉන්න විශ්වවිද්‍යාලය ඇතුලේ. එතකොට ඔවුන් තමයි තීරණය කරන්න ඕනි උපකුලපතිවරු වේවා, එහෙම නැත්නම් වෙනත් තනතුරු වේවා, මේවා පත් කරන්නේ කොහොමද, ඉස්තිපර විශ්වවිද්‍යාලයට අදාළව අධ්‍යාපන කටයුතු ක්‍රියාත්මක කරන්නේ කොහොමද, මේවා පිළිබඳ තීන්දුව තීරණ ගන්න ඕනි දේශපාලන බලාධිකාරිය නෙමෙයි, විශ්වවිද්‍යාලයක ඉන්නවා ආචාර්යවරු මහාචාර්යවරු ඒ වගේම ශිෂ්‍යයෝ අනධ්‍යයන සේවකයෝ මේ හැමෝම එකතු වෙලා තමයි මේවා සම්බන්ධව තීන්දුව තීරණ ගන්න ඕනේ. එතකොට එහෙම ස්වාධීනත්වය තිබිච්ච විශ්වවිද්‍යාල පද්ධතිය තමයි මේ අත්තරෝම අධික විදිහට හිතමනාපව ඇඟිලි ගහගෙන යන්නේ. එතකොට විවෘත විශ්වවිද්‍යාල මහාචාර්ය සංගමයේ විදිහට අපිට බොහොම පැහැදිලිව තියෙනවා මෙතෙන්දි ප්‍රශ්නය. ඇයි මේ විදිහට උපකුලපතිවරයා විදිහට යෝජනා කරලා යවපු නම් තුන ප්‍රතික්ෂේප කරලා මේ නැවත නාම යෝජනා කැඳවන්න කියන්නේ? පහුගිය කාලයක් තිස්සේම විවෘත විශ්වවිද්‍යාලයට අදාළව පත්වෙච්ච හැම ආණ්ඩුවක් කියන්නේ මේ රටේ පත්වෙච්ච හැම ආණ්ඩුවකටම විවෘත විශ්වවිද්‍යාලයට අදාළව තිබ්බා විශේෂ ප්‍රතිපත්ති. ඒතොර විවෘත විශ්වවිද්‍යාලය කියන්නේ අපි දන්නවා ලංකාවේ පළාත් 9 පුරාම විහිදිච්චි, ඒ වගේම තමයි දිස්ත්‍රික්ක 25 පුරාම ව්‍යාප්ත වුණු එහෙම දැවැන්ත විශ්වවිද්‍යාලයක් තමයි විවෘත විශ්වවිද්‍යාලය කියලා කියන්නේ. ඒතොර මේක ඇතුලේ අධ්‍යාපනය හදාරනවා අර කලින් ආචාර්ය සංගමේ සභාපති මහාචාර්ය ඇන්ටන් පීරරත්න මහත්තයා සඳහන් කරපු විදිහට 40,000කට අධික ප්‍රමාණයක් මේ වෙදි ශිෂ්‍යෝ අධ්‍යාපනය හදාරනවා. එතකොට මේ රැකියාව කරන ගමන් ඒ වගේම උසස් පෙළ විභාගයේ අවසන් වෙලා රැකියාව කපා අපේක්ෂාවෙන් එහෙම උපාධිය හදාරන පිරිසක් තමයි විවෘත විශ්වවිද්‍යාලය ඇතුළේ ඉන්නේ. ඒතර පහුගිය කාලයක් තිස්සේම විවෘත විශ්වවිද්‍යාලයට විවිධ දේශපාලන මැදිහත්වීම් සිද්ධ කරන්න උත්සාහ කරා. මොකද විවෘත විශ්වවිද්‍යාලය මේ රටේ පවතිනවායි කියලා කියන්නේම අපි දන්නවා පහුගිය විවෘත ආර්ථික සංකල්පයත් එක්කම අධ්‍යාපනය පෞද්ගලීකරණය කරන්න අදාළ ප්‍රතිපත්ති හැම ආණ්ඩුවකටම තිබ්බා. එතකොට ඒකට විශාල බාධකයක් වුණා විවෘත විශ්වවිද්‍යාලය. එතකොට විවෘත විශ්වවිද්‍යාලයට අදාළව මේ හැම ආණ්ඩුවකම මැදිහත් වීම තිබ්බේ විවෘත විශ්වවිද්‍යාලයේ උපාධි කඩයක් දක්වා පරිවර්තනය කරන්නේ කොහොමද කියන එක සම්බන්ධ. එතකොට ඒකට අදාළව විවෘත විශ්වවිද්‍යාලය ඇතුලේ ශිෂ්‍යයෝ ඒ වගේම ආචාර්යවරු අනධ්‍යයන කාර්ය මණ්ඩලය මේ වැඩපිළිවෙල සාර්ථක කරගන්න කොයි වෙලාවකවත් ඉඩ දුන්නේ නැහැ. එතකොට ඒගොල්ලෝ බොහොම පැහැදිලිව කිව්වා මේක රජයේ විශ්වවිද්‍යාලයක්, මේක රජයටදී තියෙන ඕන විශ්වවිද්‍යාලයක්. ඒ නිසා මේකේ අධ්‍යාපනය හදාරන්න කාටවත් මුදල ජාතිය මේව බාධාවක් වෙන්න බෑ කියලා විවෘත සංකල්පය මේක ඇතුලේ සුරක්ෂිත වෙන්න ඕනි කියන එක බොහොම පැහැදිලිව කිව්වා. ඒවත් එක්ක තමයි විවෘත විශ්වවිද්‍යාලය ඇතුලේ ඒ කුමන්ත්‍රණ ක්‍රියාත්මක කරගන්න බැරි වුණේ. එතකොට දැන් මේ උත්සාහ කරන්නේ පහුගිය කාලයක් තිස්සේ අසාර්ථක වෙච්චි කරගන්න බැරි වෙච්චි ඒ වැඩපිළිවෙල තමන්ගේ රූකඩයක් විශ්වවිද්‍යාලයේ මුල් පුටුවට පත් කරලා පරිපාලකයා විදිහට පත් කරලා ඔහු හරහා මේවා ක්‍රියාත්මක කරන්න. එතකොට මේකේ අර්බුදය එන්නේ මොකද්ද? එතකොට මේවා ක්‍රියාත්මක කරගෙන යද්දී අනිවාර්යෙන් වුන් දන්නවා නැවත ශිෂ්‍ය ආචාර්යවරු අනධ්‍යයන සේවකයෝ මේවට විරුද්ධව අරගල කරනවා. මේක උපාධි කඩයක් දක්වා පරිවර්තනය කරන්න දෙන්නේ නැහැ. මේ විශ්වවිද්‍යාලය දුර්වල කරන්න දෙන්නේ නැහැ. මේ විශ්වවිද්‍යාලය තමන්ට ඕන විදිහට හසුරවන්න දෙන්නේ නැහැ කිය. එතකොට ඒවට අදාළව විරෝධතා පැන නැගිද්දී ඒ විරෝධතා මර්ධනය කරන්න අදාළව විශ්වවිද්‍යාලයේ ඉත්තේක් ඉන්නවා. එහෙමනම් මේ ආණ්ඩුවට උපකුලපතිවරයා විදිහට පත් කරපො. එතකොට මෙන්න මේක තමයි මූලික සැලැස්ම. ඒ නිසා අපි බොහොම පැහැදිලිව විවෘත විශ්වවිද්‍යාල මහාචාර්ය සංගමයේ විදිහට කියනවා මේ විවෘත විශ්වවිද්‍යාලයට අදාළව සිදු කරන දේශපාලන මැදිහත්වීම් වහාම නවත්තන්න ඕනි. දේශපාලන අතපෙයින් වහාම නවත්තන්න ඕනි. විශ්වවිද්‍යාලයක උපකුලපතිවරයෙක් පත් කරන්නේ කොහොමද කියන එක සම්බන්ධව තියෙනවා නම් කොහේ රිලීවිලා ඒකට අදාළව ක්‍රියාත්මක වෙලා තියෙනවා නම් ඒ අදාළ පත් කිරීම කරන්න ඕනි. එතකොට එහෙම තමයි මේකට අදාළව පත් කිරීම කරන්න ඕනි. එහෙම නැතුව
දේශපාල බලාධිකාරියට ඕන විදිහට ජනාධිපතිවරයාට ඕන විදිහට නෙමෙයි විශ්වවිද්‍යාලයක තීන්දුව తీරන ගන්න. ඒක බොහොම පැහැදිලිව විවෘත විශ්වවිද්‍යාල මහාචාර්ය සංගමයේ විදිහට අපි කියනවා. ඒ වගේම තමයි මේ වෙලාවේ මතක් කරන්න ඕනි මේ එන කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළවල් පරාජය කරන්න විවෘත විශ්වවිද්‍යාල මහාචාර්ය සංගමයේ වගේම අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඒ වගේම මේ රටේ සියලු විශ්වවිද්‍යාලවල මහාචාර්ය සංගම් මේ වෙද්දිත් ඒකාබද්ධ වෙලා තියෙන්නේ. මොකද මේ වෙද්දි විවෘත විශ්වවිද්‍යාල විතරක් හුදකලා වෙච්චි අර්බුදයක් නෙමෙයි මේ ගොඩනැගිලා තියෙන්නේ. ගොඩනගලා තියෙන්නේ මේ ප්‍රශ්නේ මීට කලින් කැලණිය විශ්වවිද්‍යාලයට ආවා, මීට කලින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ආවා, මීට කලින් සබරගමු විශ්වවිද්‍යාලයට ආවා. දර මෙහෙම තමයි මෙහෙම පත් වෙන පත් කිරීම අද දවසේදී විවෘත විශ්වවිද්‍යාලයට මේ කරන දේශපාලන ඇඟිලි ගැසීම් මේ කරන අත්නෝමතික මැදිහත් වීම හෙට දවසේ රජ රටට ජයවර්ධනපුරට රුහුණට නොවේ කියලා අපිට කියන්න බෑ. ඒ නිසා ඒ රටේ සියලු ශිෂ්‍ය ප්‍රජාව මේ අරගලයට එක්ක ඒකාබද්ධව මේ වෙද්දි සංවිධානය වෙලා ඉවරයි කියන පණිවිඩය දෙනවා. ඒ වගේම තමයි ආණ්ඩුවට කියනවා බොහොම පැහැදිලිව විශ්වවිද්‍යාල කියන්නේ ස්වාධීන ආයතන, පනතකින් ස්වාධීන වෙලා තියෙන ආයතන. එතකොට මේ වගේ ස්වාධීනත්වයට අදාළව මේ වගේ ස්වාධීනත්වයේ පළදු කරන්න අදාළව කරන මැදිහත් වීම වහවනවත් අන්නෝනි විවෘත විශ්වවිද්‍යාලයේ අර්බුදයට ගොඩනගන්න බෑ. මොකද මේ ජූනි මාසයේ වෙනකොට උපකුලපතිවරයෙක් පත් කරගන්න බැරි වුණොත් මේ උපකුලපතිවරයාගෙන් පස්සේ මේ ආණ්ඩුවට තියෙන ඊළඟ කුමන්ත්‍රණ සැලැස්ම තමයි කවුරු හරි එන්ජයියක් වැඩ බලන උපකුලපතිවරයෙක් විදිහට පත් කරලා ඔහු නැවත උපකුලපති දක්වා ගෙන එන වැඩපිළිවෙල සකස් කරගන්න. අන්න එතෙන්දී ඔවුන්ට හැකියාව තියෙනවා තමන්ගේ රූකඩයක් නැවත විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා විදිහට දාගෙන වැඩ කරගෙන යන්න. ඒ නිසා බොහොම පැහැදිලිව අපි කියනවා දැන් විශ්වවිද්‍යාල පාලක සභාවෙන් නාම යෝජනා තුනක් එවලා තියෙනවා. ඒක ප්‍රතික්ෂේප කරලා තියෙනවා. එතකොට ඒක ප්‍රතික්ෂේප කරේ මෙන්න මේ කියන කුමන්ත්‍රණෙත් එක්ක විවෘත විශ්වවිද්‍යාලයේ උපාධි කඩයක් පරිවර්තනය කරන කුමන්ත්‍රණේ එක කොටසක් තමයි මේක. ඒ නිසා මේකට විරුද්ධව අපි කොන්දේසි විරහිත වරගල කරනවා වගේම මේ විශ්වවිද්‍යාල පද්ධතියටම අදාළව කරන දේශපාලන මැදිහත් වීම වලට විරුද්ධව සමස්ත විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව ඒකාබද්ධ කරගත් වරගලයක් දක්වා පරිවර්තනය කරන්න විවෘත විශ්වවිද්‍යාල මහාචාර්ය සංගමයේ විදිහට අපි ඒකාබද්ධව අරගල කරනවා සටන් කරනවා කියන පණිවිඩය මේ වෙලාවේ බොහොම පැහැදිලිව ආණ්ඩුවට ලබා දෙනවා. ස්තුතියි. මේ ළඟට එස් ප්‍රේමරත්න වැදතුමා සභාපති විවෘත විශ්වවිද්‍යාල අනාද්‍යන වෘත්තීය සමිතියේ එක්මුතු වෙයි. අදහස් තමන්ගේ අදහස් දක්වනවා ඇති. මනෝජී මනෝජී සිල්වා මැතිණියට අදහසක් වන්න පුළුවන් නම් හරි මම හිතන්නේ ප්‍රේමරත්න මැතිණාගේ සම්බන්ධතාවයේ ප්‍රශ්නයක් තිබෙන බවයි. වර්තමාන උපකුලපති තනතුරේ සිටින උපකුලපති පදවිය අවසන් වෙනවා. උපකුලපති ධූර තනතුරේ ඒතුමාගේ ධූර කාලය අවසන් වෙනවා. එයින් පසුව 23 වෙනිදා සිට උපකුලපති ධූරය පුරප්පාඩු වෙනවා. මේවා පුරප්පාඩු වීම අපි දැනගන්නේ අද ඊයේ නෙමෙයි. මේක කාලයක් තිස්සේම අපි මුල සිටම දන්නවා. සියලු දෙනා විශ්වවිද්‍යාල පද්ධතියේ සියලු දෙනාමත් දන්නවා, විශේෂයෙන් විශ්වවිද්‍යාල පරිපාලනයත් දන්නවා. මෙසේ දැනගෙන සිටියේදී මේ විශ්වවිද්‍යාල විවෘත විශ්වවිද්‍යාලයට උපකුලපති තනතුර සඳහා අයදුම්පත් කැඳවීම, තෝරාපත් කර ගැනීම ක්‍රමවේදය නිසි ආකාරයටම සිදු වෙනවා. නමුත් අවසාන වශයෙන්
එම තෝරාපත් කර ගැනීමේ ක්‍රමවේදයේ අවසාන පියවර වශයෙන් යොමු කරන ලබන නම් තුන ජනාධිපති ලේකම් කාර්යාලය විසින් මෙලෙස ප්‍රතික්ෂේප කරනු ලැබීම හිතුමනාපට ප්‍රතික්ෂේප කිරීමක් විදියට අපි සලකනවා මොකද අපිට දැනෙනවා හේතු දැක්වීමකින් තොරව ප්‍රතික්ෂේප කිරීමත් ඒ සඳහා නැවත අයදුම්පත් කැඳවීමත් යන ලෙස කරුණු යොමු කරලා තියෙනවා. ඉතින් ඒ නිසා අපිට තියෙන ගැටලුව විශ්වවිද්‍යාලයේ උත්තරීතර මණ්ඩලයේ වශයෙන් පාලක සභාව විසින් අවසාන වශයෙන් ඔවුන් විසින් යොමු කරන නම් තුන ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ප්‍රතික්ෂේප කිරීමට හේතුවක් නොමැති වීම සහ එම පාලක සභාවේ සමාජිකයන් විසින් ඒ සඳහා හේතු විමසීමකින් තොරව ඔවුන් විසින්ද මෙම අයදුම්පත් නැවත කැඳවීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීම මේ සම්බන්ධව අප ඉතා අනද්දෙන වෘත්තීය සමිතියක මුතු වශයෙන් ඉතාමත් දැඩි ලෙස කනස්සල්ලට කනගාටුවට පත් වෙනවා මේ පිළිබඳ අප මේ සැදුන්ලත් ඒකාබද්ධ පෙරමුණ ශිෂ්‍ය සංගමය ආචාර්ය සංගමය අනද්දෙන වෘත්තීය සමිතිය එකමුතුව ඒකාබද්ධ වීමෙන් අපි සැදුණු පෙරමුණෙන් අපි එකමුතුව ලිපියක් නිකුත් කරා යුනි පසුගිය යුනි මාස පළවෙනිද පාලක සභාවට නමුත් මේ වෙනතුරුත් ඔවුන්ගෙන් ඒක ඒ සඳහා ප්‍රතිචාර නොලැබීම ඒකම අප මෙම මෙවැනි ආකාරයට විශ්වවිද්‍යාල තුලට මේ දේශපාලනීකරණයක් පැන නැගෙන්නේද යන්න අපිට ගැටලුවක් මතු වෙනවා. ඉතින් අපි අපි බොහොමත්ම කැමති ස්වාධීනත්වය රැක ගැනීම විශ්වවිද්‍යාලය තුළ මෙතෙක් කාලයක් ස්වාධීනත්වය රැකීමෙන් කටයුතු වුණා. වර්තමානයේ වෙන විට මෙවැනි ආකාරයේ අත්නෝමතික ක්‍රියාදාමයන් සිදුවීමෙන් අපගේ විශ්වවිද්‍යාල තුළ ස්වාධීනත්වය නැතිවීමක් දෝයි අපිට සැකයක් මතු වෙනවා. ඒකම මෙය සමහර විට විශ්වවිද්‍යාල පද්ධතියේ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයට පමණක් සිදුවා කියලා අපි දැනට මේ විදියට සමාජයට යොමු කරනවා. සමහර විට මෙය සියලු රජයන් විසින් එක් එක් රජයන් විසින් යම් යම් අවස්ථාවලදී තමන්ගේ දේශපාලන අභිමතය පරිදි ප්‍රධාන තනතුරු පත් කිරීමට ඇඟිලි ගැසීම් සිදු වෙනවා. අප එය හැම දෙනාම අප දන්නා කරුණක්. නමුත් අප ඉතා ඕනෑකමෙන් ඉල්ලා සිටින්නේ උපකුලපති තනතුර සඳහා පත් කිරීමේදී පසුගිය වසරේ 2020 චක්‍රලේඛනය අනුව ක්‍රමවේදය තවදුරටත් විධිමත් කරනු ලැබුවා. ඒත් මේ වර්තමාන රජය විසින් එසේනම් එහි තිබෙන කරුණු අනුව එහි තිබෙන බඳවා ගැනීමේ ක්‍රමවේද අනුව ඒ නිසි ක්‍රියාදාමයන් අනුගමනය කිරීමකිනුත් පසු තමයි මේ ආකාරයට සිදුවීමක් වෙන්නේ. එසේනම් රජය විසින්ම හඳුන්වා දුන් චක්‍රලේඛනයේ කටයුතු ඒ ආකාරයට විධිමත් ආකාරයට සිදුවීමෙන් පසු රජය විසින්ම මෙම නාම යෝජනා මෙම තෝරාගත් නම් තුන ප්‍රතික්ෂේප කිරීම පිළිබඳ අප විමතියට පත් වෙනවා. ඒකම අප දැනට අපට අපේ තිබෙන 1978 අංක 16 දරන පනත යටතේ මෙම උපකුලපති තනතුර සඳහා තෝරා ගැනීමත් 1995 අංක 1 දරන සංශෝධන පනත යටතේ උපකුලපති තනතුර සඳහා තෝරා ගැනීම අවසානයේදී ජනාධිපතිතුමා විසින් නම් කරනු ලබන එහිදී නම් කිරීමේදී පසුගිය වසරේ නිකුත් කරන චක්‍රලේඛනයේ සඳහන් පරිදි එම සුදුසු නම් තුන පාලක සභාව ඒකම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හරහා ජනාධිපතිතුමා වෙත යොමු කිරීමෙන් පසුවයි එතුමා නම් එයින් සුදුසුම නම තෝරාගන්නේ. එසේනම් දැන් කුමක් වේද යන්න අපි සියලු දෙනාටම ගැටලුවක්. ජූනි 23 වෙනිදා සිට අප වගේ විශ්වවිද්‍යාලයේ උපකුලපති ප්‍රධාන නිලධාරී තනතුර පුරප්පාඩු වෙනවා. ඒ පුරප්පාඩු වෙන තනතුර මේ වෙනකොට අයදුම්පත් නැවත කැඳවලා තියෙනවා. නමුත් අපි සියලු දෙනාම දන්නවා ඒ අයදුම්පත් කැඳවීම තුලින් ජූනි 23 වෙනිදා උපකුලපති ධූරයට කෙනෙකු තෝරාපත් කර ගැනීමේ හැකියාවක් නැහැ. එසේනම් විශ්වවිද්‍යාලයේ අපගේ ප්‍රධාන උසස් අධ්‍යාපන ආයතන වල විශ්වවිද්‍යාලවල ප්‍රධාන අරමුණ වන්නේ ශිෂ්‍යයන් වෙනුවෙන් ශිෂ්‍ය ප්‍රජාව වෙනුවෙන් ඔවුන්ගේ උසස් අධ්‍යාපනය සඳහා කටයුතු කිරීම. ශිෂ්‍යයන්ගේ උසස් අධ්‍යාපනය වෙනුවෙන් කටයුතු කිරීමේදී ආයතනයේ උසස් අධ්‍යාපන ආයතනයේ ප්‍රධාන තනතුර පුරප්පාඩු වන්නේ නම් එය පිරවීමට නොහැකි වන්නේ නම් මේ
අදාළ නිසි බලධාරීන්ට මෙය ශිෂ්‍යයා වෙනුවෙන් ඉතාමත් උග්‍ර ලෙස බලපාන කරුණක් වෙනවා. ඒකම මම කියන්න කැමති මේ මේ මෙවැනි ආකාරයට විවෘත විශ්වවිද්‍යාලයට මේ ආකාරයට සිදු වූ මෙම ස්වාධීනත්වය නැති කිරීම දේශපාලනීකරණයක් ඇති කරගෙනට කටයුතු කිරීම මේ විශ්වවිද්‍යාල පද්ධතියටම බලපාන්න පුළුවන්. ඒ නිසා අපි විශ්වවිද්‍යාල පද්ධතියෙම සිට සියලුම අනද්දින වෘත්තීය සමිතීන් ඒකාබද්ධ වීමෙන් මේ කරුණ පිළිබඳ අපි මේ වෙන විටත් සාකච්ඡා කරමින් පවතිනවා. ඉදිරියේදී හෙට දිනේදී අපි ඒ පිළිබඳ ඊට අවධානයෙන් යොතව සිටිනවා. මොකද මේව මෙවැනි ආකාරයෙන් මේ පළමුව අධ්‍යයන වෙන්න පුළුවන්. මේ ආකාරයට මැදිහත් රජය මැදිහත් වීම නිසි බලධාරීන් මැදිහත් වීම අපි ඊට ඕනාකමින් අපි අතිගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ මේ මේ මෙම නම් තුනක් ඉදිරිපත් කර තිබෙනව ඔබතුමන් වෙත. එම නම් තුනෙන් සුදුසු නම සුදුසු පුද්ගලයා ක්‍රියාදාමයන්. මොකද මේක කවුරුවත් පෞද්ගලිකව නම් තුනක් යවලා නැහැ. ක්‍රියාදාමය ඉතා විධිමත් ක්‍රියාදාමයකින් තමයි මේ නම් තුන යවලා තියෙන්නේ. එසේනම් ඔවුන්ගේ නම් තුනේ සුදුසු පුද්ගලයා මේ තනතුරු සඳහා පත් කිරීම තමයි අපගේ ඉල්ලීම. ඒ කියන්නේ මේ විශ්වවිද්‍යාලයේ රැක ගැනීම වෙනුවෙන් තමයි අපි සියලු දෙනා මේක අබද්ධ වෙලා සිටින්නේ. ආචාර සංගමය මෙන්න ශිෂ්‍ය සංගමය අනද්දින වෘත්තීය සමිතිය අපි සියලු දෙනාම මේ ප්‍රධාන තනතුර වෙනුවෙන් පත් කිරීම ක්‍රියාදාමය නිසි පරිදි සිදු වූ අපි බලාගෙන සිටියා. ඒ බලාගෙන හිටියා වගේම අවසාන ප්‍රතිඵලය මේ ආකාරයට සිදු වුණේ නම් ඒ පිළිබඳ අපිත් අවධානයෙන් ඉඳලා තමයි මෙන්න මේ ආකාරයට මාධ්‍ය සාකච්ඡාවක් ඇඳුවේ. මොකද අපි පළවෙනි අධ්‍යයන වශයෙන් පාලක සභාව වෙත විමසීමක් කරා. මොකද මේක ඇත්තටම අපි මාධ්‍යයට අපි නෙමෙයි මේක පවසන්න ඕනේ. අපි නෙමෙයි මේ විදියට ඉදිරිපත් වෙන්න ඕනේ. විශ්වවිද්‍යාලයේ පාලක සභාව උත්තරීතර මණ්ඩලය ඔවුන් දැන් ඔවුන් විසින් ඔවුන්ගේ පරමාර්ථය ඔවුන් තමයි මේක විමසීමක් කරන්න ඕනේ. ඇයි මේ අපි යවපු නම් තුන ඇයි මේ විදියට තෝරාපත් කරන අවසාන නම් තුන ප්‍රතික්ෂේප වුණේ කියලා. ඉතින් එසේ විමසීමක් කරන්න නැතුව පාලක සභාවත් මේ ආකාරයට ඊළඟ ක්‍රියාවට ඒ කියන්නේ නැවත ආයුධපත් කැඳවීම සඳහා කටයුතු කරන්නේ නම් පාලක සභාව පිළිබඳත් අපි දැඩි ලෙස කලකිරීමටපත් වෙනවා. ඒකම විශ්වවිද්‍යාල පද්ධතියට මේ ඉතා ලොකු ගැටලුවක් මතුවෙන්න පුළුවන්. පනතේ සඳහන් කරුණු චක්‍රලේඛනවල සඳහන් කරුණු වලින් තොරව පරිබාහිරව මේ විදියට කටයුතු කිරීමෙන් අපේ විශ්වවිද්‍යාල පද්ධතියටම මේ ගැටලුකාරී තත්ත්වයක් මතුවෙන්න පුළුවන්. මට කලින් සඳහන් කරපු මහාචාර්ය රොහාන් ප්‍රනාන්දු මහත්මයා එතුමා පැහැදිලි කරා විශ්වවිද්‍යාලයක උපකුලපති ධූරයේ සඳහා තෝරා ගැනීම කොයි ආකාරයට සිදු වෙන්නේ කියලා. ඉතින් එහිම සඳහන් වෙනවා මෙහි විනිවිදභාවයක් ඇතුව තමයි මේ දේවල් සිද්ධ වෙන්නේ. ඉතාමත් විධිමත් ආකාරයට සිද්ධ වෙන්නේ. එසේ සිදුවන ක්‍රියාදාමය අත්නෝමතික වශයෙන් මේ ආකාරයට තීරණ අරගෙන මේ විද්‍යට අපිට විශ්වවිද්‍යාලයේ අරාජක තත්ත්වයට පත් කරන අයුරින් කටයුතු කරන්නේ නම් ඒ පිළිබඳ අපි සියලු දෙනා එකවන්ව නැගී සිටිනවා. ඒකම මා නැවත වතාවක් අනද්දන වෘත්තීය සමිති එකමුතුව වශයෙන් ඉල්ලා සිටින්නේ. අපි සියලු දෙනාම මේ විශ්වවිද්‍යාලයේ සුරැකීම වෙනුවෙනුයි අපි මේ කතා කරන. ශිෂ්‍යයාගේ සුරක්ෂිතභාවය වෙනුවෙන් ශිෂ්‍යයාට අපිට ලබා දිය යුතු කර්තව්‍යයන් ඒ ආකාරයෙන්ම උපරිමයෙන්ම අපගේ සේවාව ලබා දීමට නම් විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ඒකම විවෘත විශ්වවිද්‍යාලය තුළ නිසි ආකාරයට ඒ කටයුතු සිදුවිය යුතුයි. ඒ සඳහා දේශපාලන ඇඟිලි ගැසීම් හෝ වෙනත් අනිසි බලපෑම් එල්ලවීමක් සිදුවන්නේ නම් අපට ශිෂ්‍යයා වෙනුවෙන් ලබා දිය යුතු සේවාව නිසි ආකාරයෙන් ලබා දීමට නොහැකි තත්ත්වයට පත් වෙනවා. ඉතින් මා වෘත්තීය සමිතිය එකමුතු වශයෙන් වෘත්තීය සමිතිය එකමුතුවේ ලේකම් වශයෙන් මා නැවත වාරයක් මතක් කර සිටින්නේ අතිකර ජනාධිපතිතුමාටත් ඉල්ලීමක් සිදු කරනු ලබන්නේ මෙලෙස ඔබතුමා විසින් සිදු කළ යුතු ඒ කර්තව්‍ය සිදු කිරීම නිසියාකාරව සිදු කිරීමක් කරන්න කියලා මා ඉල්ලා උනාකමෙන් ඉල්ලා සිටිනවා. ඔබතුමා මේ සම්බන්ධව පනත ප්‍රකාරව හෝ ඔබට තිබෙන බලතල අනුව ඔබට යොමු කර තිබෙන මේ නම් තුන ඒකින් එහි සුදුසු පුද්ගලයෙකු සිටිනම් ඒ සුදුසුම පුද්ගලයා අපගේ විවෘත විශ්වවිද්‍යාලයේ උපකුලපති තනතුරට පත් කරන ලෙසත් මා ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමින් මගේ කතාව අවසන් කරනවා. ස්තුතියි.
මීළඟට අදහස් දැක්වීමට මා ආරාධනා කරනවා විවෘත විශ්වවිද්‍යාල අනාත්ම නුරුති සමිතියේ එකමුතු වේ එස් ප්‍රේමරත්න මැතිතුමාට. සුභ සන්ධ්‍යාවක් අනද්දෙන කාර්ය වෘත්ති සමිතිය එකමුතු වෙනුවෙන් විවෘත විශ්වවිද්‍යාලයේ මා එස් ප්‍රේමරත්න ඇත්තෙන්ම මේ මම කරුණු කීපයක් ගොනු කරගෙන හිටියා මේ වෙනකොට ඒ කරුණු මං හිතන්නේ රාසියක් පැහැදිලි වුණා දැන් මං හිතන්නේ කාරණාව අවබෝධයි විත් විශ්වවිද්‍යාලය තුළ උපකුලපතිවරයා පත් කිරීම සම්බන්ධයෙන් යම් කිසි ගැටලුවක් ඇති වෙලා තියෙනවා. ඉතින් මේ ගැටලුව මම හිතන්නේ අපිට මේ හුරු පුරුදු ගැටලුවක් නෙමෙයි විත් විශ්වවිද්‍යාලයේ මම හිතන්නේ 1980 පටන් ගත්ත දවසේ ඉඳලා මේ දක්වා උපකුලපතිවරයා පත් කිරීම සම්බන්ධයෙන් මෙවැනි අර්බුදයක් විත් විශ්වවිද්‍යාලය තුළ හටගත්තේ නැහැ. මේ මං හිතන්නේ හටගත්තේ පළමු අවස්ථාව. ඒ මන්දයත් විත් විශ්වවිද්‍යාලයේ පාලක සභාව පහුගිය ඒ අවුරුදු වල සිටි පාලක සභාව විසින් අනුමත කරලා යවපු ඒ නම් තුන කවමදාක්වත් රටේ ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කරලා මේ විදිහට එවලා තිබෙන්නේ නැහැ. ඉතින් මේ ක්‍රමවේදය ඇත්ත වශයෙන්ම බොහොම සංකීර්ණ ක්‍රමවේදයකට තමයි මේ නම් තුන තෝරාපත් කරලා යවලා තියෙන්නේ. ඉතින් අපිට පුදුම සහගත තත්ත්වයක් ඇති වෙලා තියෙන උත්ති සමිති වශයෙන් මේ මෙවැනි ප්‍රතික්ෂේප කිරීමක් තුළ මොකද්ද මේක ඇතුලේ ක්‍රියාත්මක වෙන බලවේග කියලා. උත්ති සමිති වශයෙන් විශේෂයෙන්ම අනද්දෙන උත්ති සමිති වශයෙන් මේවා අපිට හොඳට හුරු පුරුදුයි. නමුත් විශ්වවිද්‍යාල උපකල්පිතවරයා කියලා කියන්නේ විශ්වවිද්‍යාලයේ ප්‍රධානියා. ඉතින් එවැනි තනතුරක මෙවැනි දේ සිදු වෙනකොට අපිට ඇත්ත වශයෙන්ම මේ බලන් ඉන්න බෑ. ඒකින්ද අපිට අපේ වෘත්ති සමිතියත් එක්ක සාකච්ඡා කරලා යම් කිසි මට්ටමකින් මේ කාර්යය සම්බන්ධයෙන් අපේ අධින වෘත්ති සමිතියත් එක්ක එකතු වෙලා යම් කිසි හඬක් නැගිය යුතුයි කියන තැනට අපි ආවා. ඇත්තෙන්ම මේක හොඳයි. මොකද වෙනත් විශ්වවිද්‍යාලවල මෙවැනි තත්ත්වයන් ඇති වෙලා තියෙන්න පුළුවන්. නමුත් මේක වෘත්ති විශ්වවිද්‍යාලයට අලුත් දෙයක්. අපි අද මේ වෙනකොට එකතු වුණා. මම හිතන්නේ මේ ක්‍රමවේදය අපේ 1978 අංක 16 දරන පනතින් පැහැදිලිවම විශ්වවිද්‍යාලයක උපකුලපතිවරයා පත් කිරීම ජනාධිපති වරයාගේ කාර්යභාරයේදී ඒ වගේම පාලක සභාව ඇති බලතල පැහැදිලිවම කියලා තියෙනවා. ඒවැනි තත්ත්වයක් උඩ පාලක සභාව විසින් මේ යෝජනා කරලා තියෙන නම් තුන ප්‍රතික්ෂේප කිරීම තුලින් අපි දකින්නේ මේ මේ වෙන මාවතකට යොමු වෙනවද කියන්නේ. තවද මේ මෑතකදී මම හිතන්නේ හඳුන්වලා දීලා තියෙබ්බා ක්‍රමවේදය උපකුලපතිවරයා විශ්වවිද්‍යාලයේ පත් කරගත යුතු ක්‍රමවේදය ඉදින් ඒ ක්‍රමවේගය සියල්ලම අනුගමනය කරලා මේ විදිහට යවලා තියදු මේ නම් තුන ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් අපි නම් දකින්නේ මේ தත්තෙට එන්නේ නැතුව යම් කිසි විදිහකින් මේක මේ ප්‍රතික්ෂේප කිරීම කරන්න දේවා මීට පරලෙහා මට්ටම. එහෙම කරලවිලා අවසාන මොහොතේ මේ මෙවැනි දෙයක් වුණාම මම හිතන්නේ ඒක අපේ විශ්වවිද්‍යාලයට මේ ඒ විශ්වවිද්‍යාල ක්‍රමයට මේක ගැලපෙන්නේ නැහැ. විශ්වවිද්‍යාලයක් කියලා කියන්නේ වෙනත් ආයතනයක් එක්ක සසඳන්න බෑ. විශ්වවිද්‍යාල පද්ධතියේ ලංකාවේ විශ්වවිද්‍යාල 15ක් තියෙනවා. ඒ විශ්වවිද්‍යාල 15ට විවිධ විශ්වවිද්‍යාලයක් අයත් වෙනවා. අපි දකින්නේ උපකුලපතිවරයා කියලා කියන්නේ විශ්වවිද්‍යාලයක ප්‍රධාන නිලධාරියා. එයා අනධ්‍යයනය අධ්‍යයනය දෙපැත්ත දෙයන්සියටම භාගිය යුතු පුද්ගලයා. ඉතින් එවැනි තනතුරක් ජනාධිපතිතුමා අතින් තොරපත් කර ගැනීමේදී මම හිතන්නේ මෙවැනි දේවල් වෙන්න බෑ.
මේවා ඇත්තටම ප්‍රතිපාදන කොමිෂන් සභාවට යුතුයකමක් වගකීමක් තියෙනවා ජනාධිපතිවරයාට මේවා ඉදිරිපත් කිරීමේදී මේ ක්‍රියාදාමය සමාලෝචනය කරන්න නැත්තම් ජනාධිපතිවරයා ගාවට ගිහිල්ලා ප්‍රතික්ෂේප වුණාට පස්සේ මේ ලොකු හැල්ලුවකට පත් වෙලා තියෙනවා මේ අපේ පනත ඒ නිසා මම නැවත වාරයක් කිල්ලා සිටිනවා ජනාධිපතිතුමා ජනාධිපති කාර්ය මණ්ඩලයෙන් ජනාධිපතිතුමා ඉල්ලා සිටිනවා මෙවැනි දේවල් ගැන පොඩ්ඩක් ඔබතුමාගේ මේ ඔබතුමාගේ අවධානය යොමු කරන්න මේ විශ්වවිද්‍යාලවල මෙවැනි තත්ත්වයන් වෙන්න බෑ පාලක සභාව කියන්නේ උත්තරීතර මේ මණ්ඩලයේ පාලක සභාව ඉතින් එවැනි දේවල් ඉදිරියට වෙන්න බෑ විශ්වවිද්‍යාලය රැක ගැනීම සම්බන්ධයෙන් අපි සියලු දෙනා එකතු වෙලා ඉදිරියට කටයුතු කරනවා මම මගේ අදහස් දැක්වීම මෙතනින් අවසන් කරනවා අපි සියලු දෙනාම මේ විශ්වවිද්‍යාලයට මේ ඇතුළත තියෙන තත්ත්වය ගැන ඉතාමත් අපි කනගාටු ප්‍රකාශ කරමින් මම නිහඬ වෙනවා බොහොම ස්තුතියි ස්තුතියි අපගේ මූලික අදහස් දැක්වීම එතනින් අවසන් වෙනවා මාධ්‍යවේදීන්ට යම් කිසි ප්‍රශ්නයක් තිබෙනවා නම් අසා දැනගන්න ඒකට සඳහා මේ අවස්ථාව Yeah doctor I am Rishi here Okay that if the competent authority will appoint on after June 23rd. What are the plan to do the trade union and non-academic cola? What are the steps we are going to take? Yeah, if a competitive authority is appointed, we don't accept. And anyway, as proposed in the media discussion by student union and also non-academic union and also us as Open University Teachers Association, we will continuously fight and we want to make sure. The autonomy of the Open University will continue. The development of the Open University will continue. So we don't accept a competent authority because at the moment there's no ground to appoint a competitive authority because formally three names of professors have submitted to the Presidential Secretariat via UGC. So one of them should be appointed. Right. If there are no takers, of course they could appoint anybody. But we don't accept. Thank you, Rifti. Basically, that Mr. Rifti, what we really want to tell you, we won't collaborate with any person who is appointed as an executive officer after that, because there are many ways of not collaborating. We will let you know in the future after having discussion with our alliance. Thank you. Any more clarifications? What we said in summary was the Open University Council has, following rigorous selection process, three names have been proposed to the Presidential Secretariat via the UGC and the Presidential Secretariat has rejected names without giving reasons. And we can't accept this position. That is why we are in a joint trade union alliance in order to fight against this action. What we propose, we urge through this alliance by engaging in various activities to protect People's University. And we urge government to appoint a suitable candidate from among the three names proposed by the University Council. Any further clarifications or questions? Yeah, Doctor, the yes. Professor, that today press conference, Honorable Minister mentioned that the Senate will going to call a new application for the Vice Chancellor post. So what is yes. your stand on that? Yes, the council has called for applications without asking for reasons. And we have protested. We are internally protesting against the council. And council is the utmost body of the university. We should be protecting, securing the autonomy of the university. So
we are really against, and we are really asking them to calling off the process, and you know, not only to the council, we are proposing government to call out this process and appoint suitable person as vice chancellor from among the most qualified professors. These are not just somebody else. These are known professors with a lot of experience, and one of them should be appointed as vice chancellor of the Open University. Two of them are from the university, from the Open University, who has a vision, who has a mission, who has proper view what should be done in the university, and one of the professors are outsiders. So from among these nominees, one of the best candidates, most qualified person, can be appointed as vice chancellor of the Open University. That is our stance. Thank you. I think Professor Rohan. Little bit further, I'm Rohan here. I think whenever that you ask about the advertisement of for the vice chancellor again, right? There might have some applications. That's fine, but process has to be continued. Right, process has to be continued. That should come to the Senate as well, because one thing is very clear: two persons should be appointed for the evaluation panel from the Senate. Right, all of the most of the Senate members here, and I think there are only, to my measure, there are only six senior professors. Those are not all in the position in the university. Right, they all are our members of the Open University Teachers Association. We are in the view that as an Open University Teachers Association, not to accept any position in that evaluation panel. There won't be any committee then, right? We can protest in many ways that I just explained about one of the ways that you can protest. Thank you, Professor Rohan. Thawa Manuat Prashna Tienwade Sakachakaran. Since there's no question, I hope we can end the meeting. Api saakachchawa madhya saakachchawa metrin avasan karanna api kemathi tawat prashna nathi nisa mema saakachchawen anaturuwa api dan madhya nivedana joint alliance ek ekan view sarasaya surakime ekabaddha peramuna magin nivit nikut karana ඉංග්‍රීසි සහ සිංහල මාධ්‍ය නිවේදන අපි හැමෝටම තැපල් හැමෝටම ඊමේල් කරනවා. ඒකම අපගේ මේ මාධ්‍ය සාකච්ඡාවේ වීඩියෝස් අපේ වෘත්තීය සංවිධානවල තිබෙන YouTube නාලිකාවන් වල වගේම Facebook ජාලය ඔස්සේ අපි විකාශනය කරන්න කැමති. ඒකම මේ වීඩියෝස් අපි මාධ්‍ය ආයතන වලට නිකුත් කරනවා. මෙම් මාධ්‍ය සාකච්ඡා සඳහා සහභාගී වීම වෙනුවෙන් ඔබ සියලු දෙනාටම ස්තුතිවන්ත වන අතර විරුද්ධ සරසය සුරකීමේ ඒකාබද්ධ පෙරමුණ වශයෙන් අපි නැවත නැවත ප්‍රකාශ කරන්නේ බල කර සිටින්නේ ශ්‍රී ලංකා රජයට ජනාධිපති ලේකම් කාර්යාලයට විරුද්ධ විශ්වවිද්‍යාලයේ උපකුලපති තනතුර සඳහා දැනට යෝජනා කොට තිබෙන නම් අතුරින් වඩා ඉහළම සුදුසුකම් ඇති පුද්ගලයා පත් කොට විරුද්ධ විශ්වවිද්‍යාලය තවදුරටත් දැනට වසර 40කට වැඩි කාලයක් ලංකාවේ අස්සක් මුල්ලක් නැරා සිටින සියලුම ජනතාවගේ උසස් අධ්‍යාපන අයිතිවාසිකම් වල සිහිනය සපුරා ගැනීමට අපි උපකාර කොට තිබෙනවා. එම නිසා එම කටයුතු තවදුරටත් කරගෙන යාමටත් විශ්වවිද්‍යාලය ශක්තිමත් කිරීමටත් සහාය දෙන ලෙස අපි රජයට බල කර සිටමින් අපගේ මාධ්‍ය සාකච්ඡාව අවසන් කරනවා. බොහොමත්ම ස්තුතියි.